අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බැහැ. අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න ඕනේ. සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක එක වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් තවත් ඉදිරියට යන්නේ. දැන්ට මූලික වැඩ කටයුතු කරන්න අපි ලැහැස්ති වෙමු. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම අරගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපේ ප්‍රධාන තරුණ අයත් අපේ අලුත් නායකයින්ුත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕනේ. මම කැමති වුණා මෙතන විශේෂයෙන්ම මේ වගකීම ගන්ටාව මේ තරුණයන්ට වචන සල්පයක් කතා කරන්න ඉඩ දෙන්න. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මීට වඩා දීර්ඝ වශයෙන් කතා බට ආපෝ බයින්න පටන් ගන්න. දැන් වැඩ පටන් ගමු වෙන මොකුත් නෑ. දැන් කතා කරලා ඉන්න බෑ. වාද විවාද කරකට බෑ. සුද්ධේ පටන් ගත්තාම මුන්න දෙන්න ඕනේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පක්ෂය විනාශ කරන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ පක්ෂ නායකයාද වගකිව යුතු බවයි. අජිත් පෙරා, සුජීව සේරසිංහ, දිලිප් පෙදාරච්ච, රංජිත් මද්දුම් බණ්ඩාර, හර්ෂ සිල්ලා, මංගල සමරවීර, චම්පකරණවක, අජිත් මහනපිර, බුද්ධික පතිරණ, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ රාජකරුණා, චන්ද්‍රානි බණ්ඩාර, ජයන්ත කරුණාතිලක, බන්දුලාල බණ්ඩාරිකොට, නිරෝෂන් පෙරේරා, නලීන් බණ්ඩාර, අශෝක අබේසිංහ, අලවතුවල තලතාතුකෝරල, තුෂාර ඉන්දුරින්, ලේෂා විතානගේ, හරියෙන් ප්‍රධානතු මරික්කාර කියන මේ 24 දෙනාම ඡන්ද 6,26,655කින් පැරදිලා තියෙනවා. මේ 24 දෙනා තමයි පක්ෂ නායකත්වය වෙනස් කරන්න, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න කටයුතු කරන්නේ. පක්ෂයක් වුණාම විනයක් තියෙන්න ඕන. පක්ෂ නායකයා, ලේකම් ඇතුළු මේ කට්ටිය විනයානුකූලව මේ අයට විරුද්ධව ක්‍රියා නොකිරීමත් මේ එක්සත් ජාතික පක්ෂයේ එක පරිහානියකට හේතුවක් වෙලා දිනවා. මේක විසඳන්න අපි පුළුවන් තරම් උත්සාහ කළා. ටොන් ගණන් වලින් අවවාද කළත් අපිට පේන්නේ නැහැ මිලිග්‍රෑම් වලින්වත් අපේ අවවාද ශාසනා බාර ගන්නවද කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු මම බය නැතුව කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ටියුෂන් ගන්න ඕන දේශපාලනය කරන්නේ කොහොමද කියලා.